මොකද අපේ මේ අවුරුද්ද ප්ලෑන් එකෙන් එකක් මේක කොමන්වෙල්ත් ෆයිනල් එකක් සෙල්ලම් කරන එක. ඉතින් ඒක මං කරා සෙමියේ. මං ෆයිනල් එක දුවන්න කලින්ම මං දිනලා ඉවරලා තිබ්බේ. මොකද මගේ ටාගට් එකට මගේ අපේ ටීම් එකේ ටාගට් එකට මං ඇවිත් තිබ්බේ. මං ෆ්‍රී එකේ මම දිව්වේ හේතුව මට සෙමිය දුවද්දි ස්ට්‍රෙස්. ඒක කොහොමත් මේ වගේ ලෙවල් එකේ ඒක තියෙනවා. එහෙම ස්ට්‍රෙස් යන්නේ නැත්තම් එයා මේ ලෙවල් එකේ ඇත්ලීට් කෙනෙක් කියන්න බෑ. ඉතින් කොහොම නමුත් කෝච් මට කිව්වද ඔයා දැන් රිලීස්, මොකද ඔයාගේ ගෝල් එකට ඔයා ඇවිල්ලා ඉන්නේ. මේක ෆ්‍රී දුවන්න අනිවාර්යෙන්ම ඔයාට පෝඩියම් ෆිනිෂයකින් මේක ඉවර ගන්න පුළුවන් කියලා මට කිව්වා. ඉතින් මං හිතනවා මං හොඳට සෙල්ලම් කරා කියලා. රේස් එකෙන් රේස් එකක් කියන්නේ වෙනස් දෙයක්. ඊයේ මං හොඳට කරා මගේ ලයිෆ් එකේ මං දුවපු තවත් හොඳ රේස් එකක්. අද වෙනස්. ඉතින් එහෙම තමයි මේ ස්පෝට් එක හැටි මෙහෙමයි. කොහොම හරි මට ගොඩක් සතුටුයි මේ වගේ ලෙවල් එකකින් මට බ්‍රොන්ස් මෙඩල් එකක් ගන්න පුළුවන් කම ලැබිච්ච එක ගැන. මේක ගොඩක් කට්ටිය බලන් හිටියා, මා විශ්වාස කරා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මං එයාලට, මොකද මං එක්ක හිටියාට මෙච්චර කාලෙකට. ඉතින් මේක මෙතෙන්ට එන්න කරපු දේවල් දන්නේ මමයි මගේ ටීම් එකයි බොහොම සුළු පිරිසක් විතරයි. ඉතින් ගොඩක් සතුටුයි මට විශේෂයෙන් මේ එක ගැන. මේක මන් දුවනකම් බලන් හිටපු හැමෝටමයි ලංකාවටයි මගෙන් පොඩි දෑග්ගා. ගොඩක් ස්තුතියි මා එක හිටියට. නෑ මට ඇත්තටම මේක ගොඩක් ලොකු දෙයක්. මොකද මං කලින් කිව්ව විදිහටම මෙතෙන්ට එන්න මමයි මගේ ටීම් එකයි කරපු දේවල් දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඉතින් ඒක ලේසි නැහැ. මම මීට කලිනුත් මේක ගැන මං කියලා තියෙනවා. මෙතන සෙල්ලම් කරන එකම විශේෂයෙන් මීට 100 වගේ ඉසව්වක සෙමි ෆයිනල් එකක් දුවනවා කියන්නේම ගොඩක් අමාරු දෙයක්. ඒක තප්පර 0.01 එකකින් වෙනස් වෙන දෙයක්. කොහොම හරි සෙමියකිනුත් ඇවිල්ලා ෆයිනල් එකටත් ගිහිල්ලා ෆයිනල් එකනුත් මෙඩල් එකක් දිනනවා කියන්නේ ඒක මට කියන්න වචන නැහැ. මොකද මෙතන ඉන්න හැමෝම ලෝකෙින් දක්ෂ ක්‍රීඩකයෝ. ඉතින් මටත් ඒ අය අතරින් කෙනෙක් වෙන්න ලැබිච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. මොකද ඉබේ හම්බෙච්ච දෙයක් නෙමෙයි. මම අවුරුදු ගාණක් අතාරින් නැතුව කරපු මහන්සියේ ප්‍රතිඵල විදිහට තමයි මේ දේවල් ලැබෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි. මට සබ්ටෙන් එකක් දුවන්න හම්බුණා මේ අවුරුද්දේ. අපි ඒක ප්ලෑන් කරා අවුරුදු 3ක් තිස්සේ මේක කරන්න. ඉතින් ඒ වගේ මේක කරා. මම ඒක දුවලා මම දෙයක් කිව්වා මගේ ලයිෆ් එකේ මගේ ටාගට් එකට මම ඇවිල්ලා ඉවරයි. එතනින් පස්සේ මට හම්බෙන ඔක්කොම මට ෆ්‍රී. ඒවා ඔක්කොම බෝනස්. මේ මෙඩල් එකත් මට බෝනස්. මොකද මම මගේ ඇචීව්මන්ට් වලට මම ගිහිල්ලා ඉවරයි. ඊළඟ බලාපොරොත්තු අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යම්. මේකෙන් පස්සේ මං හිතනවා මම මෙච්චර කල් කියපු දේවල් දැන් බලන් ඉන්න කට්ටියට තේරෙනවා ඇති මම මොකද්ද කිව්වේ කියලා ඉවර වෙලා. සමහරු ඒක සමහරු ඒවා එච්චර හිතුවේ නැහැ. මම මේ නිකන් ඔය කියනවා වෙන්න ඇති කියලා හිතන්න ඇති. නමුත් එයාලට මං හිතනවා මං මේ විදිහට මෙඩලයක් අරගෙන මං පෙන්නලා කියපු දේවල් මම කියපු දේවල් ඇත්ත කියලා මම පෙන්නවා කියලා මං හිතනවා. ඉතින් ඉස්සරහට ලංකාවේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් කොහොමද කියලා මම අදාළ කට්ටියත් එක්ක කතා කරලා බලනවා. ඉස්සරහට මම මේ වෙද්දිත් ක්‍රීඩා ඇමතුමත් එක්ක මම සාකච්ඡාවක් ඉල්ලලා තියෙන්නේ. මේ රේසෙර කලින් මම ඉල්ලලා තිබ්බේ. නමුත් මේ රේසෙන් පස්සේ මට ඒ අවස්ථාව හම්බෙයි කියලා මං හිතනවා. ඉතින් ඒකෙන් පස්සේ අපි කතා බහ කරලා ඉවරලා තීරණය කරමු ඉදිරියේදී කොහොමද ලංකාව වෙනුවෙන් ඉස්සරහට යන්නේ. ඒතොර ලංකාවේ ක්‍රීඩාව කොහොමද අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මං කතා කරන්නේ මං ගැන විතරක් නෙමෙයි, මගෙන් පස්සේ මාව දැකලා ලංකාවේ ක්‍රීඩාව ඉස්සරහට අරන් යන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය කොහොමද ගෙනියන්න පුළුවන් කියන දේ. මොකද මේක ප්ලෑන් නැතුව කරන්න බෑ. මේ වර්ල්ඩ් ලෙවල් එක කියන්නේ වෙනම දෙයක්. ඉතින් අපි බලමු කතා කරලා කොහොමද එයාලා දෙන උත්තරත් එක්ක අපි බලමු කොහොමද ඉස්සරහට මේක අරන් යන්නේ කියලා.